සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගුරුසිං YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා දෙන්නේ මොටෝ බ්ලොග් එකක්වත් ට්‍රැවල් බ්ලොග් එකක්වත් නෙමෙයි. මිස්ටර් ගුරුසිංගේ channel එකේ subscribers ලා 1000යි. ඉතින් ඒකට ඔයගලන්ට කතා කරන්න හිතුණා මාත් එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් subscribers ලා 1000 කියන්නේ සමහර කෙනෙකුට පොඩි දෙයක් වෙන්න පුළුවන්. මට ඒ වුණාට ඒක ගොඩාක් ලොකු දෙයක්. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඒ අතර තමයි මේ විදිහට subscribers ලා 1000 complete උනේ. එකින්ද මේ හදිසියෙන් කතා කරන්න හිතුවේ පළවෙනි subscriber කෙනා ඉඳන් මේ වෙනකන් මාත් එක්ක හිටපු සහ ඉන්න හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවරනකම් බලයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ගොඩක් දේවල් තියෙන හින්දා මම පොඩි note එකක් දාගත්තා. මුලින්ම කියන්න ඕනේ channel එක පටන් ගත්ත හැටි 2018 දෙසැම්බර් වල යාලුව කට්ටියක කිතුල්ගල වෝටර් රාෆ්ටිං කරන්න ගියා අපි. ඉතින් එහෙම ගිහිල්ලා GoPro එකක් එතනින් රෙන්ට් කරලා වීඩියෝ එකක් කරා. වීඩියෝ එක කරලා නිකන් මියුසික් එකක් විතරක් දාලා YouTube එකට අප්ලෝඩ් කරා. මෙහෙම channel එකක් විතර ලොකුවට කරගෙන යන්න. ඒකට අදහසක් තිබුණෙත් නැහැ, දැනුමක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පස්සේ මාස 7ක් වෙනකම් channel එකේ මුකුත්ම දැම්මේ නැහැ. subscribers ලා කීප දෙනයි, views කීපයයි ওই විදිහට channel එක තිබුණා. ඊට පස්සේ මගේ කලින් තිබුණු bike එක කොල්ලා ගුරුසිංහ මෝටර්සයිකල් ලවගෙන ඒක කියන්න ඕනේ. ඉතින් කලින් තිබුණු බයික් එක ගොල්ලා මං හිතුවා KTM බයික් එකක් ගන්න යන්න කියලා. යාළුවෙක් එක ගියේ. යන ගමන් මම නිකමට කිව්වා මචං අපි මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා YouTube දාමුද කියලා. ඊට පස්සේ යාළුවත් ආ කියලා ඒ විදිහට ප්ලෑන් කරන් නැතුව බයික් එක ගන්න යනකොට කරපු වීඩියෝ එක මේ වෙනකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙනකොට views 11000ක් වෙලා තිනවා. ඉතින් මාර සන්තෝෂයි ඒ ගැන. මට ඒක මාර ලොකු දෙයක් ඕගොල්ලෝ මාත් එක්ක ඉන්න එක, ඒ විදිහට මගේ වීඩියෝස් බලන එක. එතන ඉඳන් ඒ වීඩියෝ එක දාපු දවස් ඉඳන් දැන්ට මාස 3යි. ඉතින් මාස 3කින් subscribers ලා 1000ක් ලැබුණා. ඒ කියන්නේ ඇත්තටම මම සතුටුයි. සහ දැනට අර කතාවක් තියෙනවා පළවෙනි 1000 තමයි අමාරුම කියලා. ඉතින් මං හිතනවා මං ඒ අමාරු කඩේම පහු කරා කියලා. ඊළඟ ටාගට් එක තමයි subscribers ලා 10000. ඉතින් ඒකට යන්න ඔයගොල්ලෝ මේ විදිහට ඉස්සරහට මාත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පළවෙනි ට්‍රැවල් ලොග් එක ඒ ගැන කියන්න ඕනේ. පළවෙනි ට්‍රැවල් ලොග් එක කරන්ඩ මම යාළුවෝ අර කිතුල්ගල ගියපු යාළුවෝ කට්ටියත් එක්ක තමයි යන්න හිටියේ. නොයෙක් හේතු නිසා ඒගොල්ලන් එන්න බැරි වුණා. ඉතින් අන්තිමට මට තනියම තමයි ඒකට යන්න සිද්ධ වුණේ. නමුත් මේ අනිවාර්යෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා, හර්ෂ. මම තනියෙන් යනකොට හර්ෂ තමයි කතා කරලා වරෙන් මචං මාත් එක්ක යන් කියලා. ඒ විදිහට මගේ පළවෙනි ගමනට මාත් එක්ක එකතු වුණේ. පළවෙනි ගමන විතරක් නෙමෙයි, ඒ වගේම තව ගොඩක් තැන්වල ගියා හර්ෂයි තව යාළුවොත් එක්ක. එතකොට ආයේ කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් තමයි වීඩියෝස් ඔක්කොම කරේ. කැමරා ඉක්විප්මන්ට්ස් කිසි දෙයක් දැනට මේ වෙනකොටත් නැහැ. ෆෝන් එකෙන් තමයි මේ ඔයගොල්ලෝ දැකපු වීඩියෝස් ඔක්කොම කරේ. ඉතින් ඒකින්ද මේ කැමරා ක්වලිටි එකේ සහ වීඩියෝස් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සමාවෙන්න ඕනේ. හැබැයි ඒක අපි ළඟදීම විසඳන්න හිතන් ඉන්නවා. විසඳුමක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම පෙන්නන්නම්. ගුරුසිංහ channel එකත් එක්ක ඉන්න ඕගොල්ලෝ දන්නවා ගුරුසිංහ KTM fan කෙනෙක්. ඉතින් travel කරනකොටත් KTM club එකේ කට්ටියත් එක්ක ගොඩක් තැන්වල ගියා පදින්න KTM එකක්. ඉතින් KTM club එකේ කට්ටියට විශේෂයෙන්ම තෑන් කරන්න ඕනේ හැම දෙයකටම එකතු වුණාට. ඒ වගේම specially තෑන් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. හර්ෂ මං ඉස්සෙල්ලා කිව්ව එක්කෙනා වගේම ඉසුරු, දිල්ෂාන් මල්ලි, සුචිත් ඒ කට්ටියට අනිවාර්යෙන් තෑන් කරන්න ඕනේ. කොහේ හරි යම් කිව්ව ගමන් හැමතිස්සෙම බෑ කියන්නදෝ හා කියන්න ඉන්නේ ඒගොල්ලෝ කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට thank you මචං ඔක්කොටම. ඊළඟට මම කැමති මේ channel එකේ වැඩ කටයුතු සහ ඔය travel කරන අතරතුරේදී වෙච්ච විශේෂ සිද්ධියක් මතක් කරන්ඩ මට අදටත් අමතක වෙන්නේ චරිතයක් ඉන්නවා. ෆාසිල් කියලා ඉන්නේ කින්නියාවල. එයාට මම මේ කියන දේ තේරෙන්නේ නැතුව ඇයි සුරේෂ් මේ වීඩියෝ එක බලනවා නම් කියන්න ෆාසිල්ට මට හම්බෙච්ච පළවෙනි ෆෑන්. එතකොට මේ තත්ත්වරුවත් channel එක ඇවිල්ලා නැහැ, videos කීපයයි දාලා තිබුණේ. ෆාසිල් කියලා KTM bike එකක් පදින කෙනෙක් අපිත් එක්ක කැම්පින් ටුවර් එකකට ඇවිල්ලා මාව දැකලා ගුරුසිංහ නේද කියලා මේ තමිල් වලින් කිව්වා. මට තේරුණ නැහැ, සුරේෂ් තමයි ට්‍රාන්ස්ලේට් කරේ. ඉතින් මාව දැකලා හරි සතුටු වෙලා මාත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා ඒ විදිහට මාර රියැක්ෂන් එකක් මම දැක්කේ. ඉතින් මේ මට හරිම සතුටුයි අදටත්. ඒක තමයි සල්ලි වලට ගන්න බැරි දේ. ඉස්සරහට තව ඒ වගේ එකතු වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේ ගැන සන්තෝසයි. ඒත් එක්කම කියන්න ඕනේ ගුරුසිංහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල්. ඉතින් ගුරුසිංහ කියන්නේ ට්‍රැවල් ලවර් කෙනෙක් වගේම මෝටර් සයිකල් ලවර් කෙනෙක්.
මෝටර්සයිකලකින් ට්‍රැවල් කරන වීඩියෝස් තමයි ගුරුසිංහ channel එකේ ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒ අතරට මෝටර්සයිකල් රිවියුස්. එතකොට ලංකාවේ අලුතෙන් රිලීස් වෙන මෝටර්සයිකල්ස් ගැන. ඊළඟට ට්‍රැවල් ටිප්ස් වගේ ගොඩක් දේවල් මිස්ටර් ගුරුසිංහ channel එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට Q&A session එකක් කරන්න. කමෙන්ට්ස් වලින් වගේම මැසේජ් කරලා ගොඩක් අය බයික් ගැන අහලා තිබ්බා, ට්‍රැවලින් කරනකොට වෙන ප්‍රශ්න ගැන අහලා තිබ්බා. ඒ වගේ ගොඩක් දේවල් අහලා තිබුණා. ඉතින් ඒවට උත්තර දෙන්න මම වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් සහ මට කියන්න දෙයක් තියෙනවා නම් අදහස් යෝජනා චෝදනා ඔක්කොම කමෙන්ට් එකකින් හරි නැත්නම් මිස්ටර් ගුරුසිංහ Facebook page එකක් තියෙනවා, Instagram page එකක් තියෙනවා. ඒ ඕනම දැනකට මැසේජ් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම reply කරනවා හැම කෙනෙකුටම. ඉතින් ඒවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් කතා කරන්න නම් 10,000 ආවම. ඉතින් නම් වශයෙන් කියන්න බැරි වුණත් ගොඩක් අය ඉන්නවා thank කරන්න. ආපහු හැමෝටම ගොඩක් බොහොම ස්තුතියි මාත් එක්ක හිටියට හැමදේටම උදව් කරාට. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනට එන්න ගිහලා එන්නම්.